ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිතුරු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ශ්‍රී ධර්මගිරි ගිරුවාසෑ විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයෙන් ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ හා එම මහත්මියගේ ස්මාරකයේ අසලටයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එම අවස්ථාවට එක් වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන මහත්වරුන් ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වුවා. එහිදී වැඩම කර සිටි මහා සංඝරත්නය ජය පිරිත සජ්ජායනා කළා. මේ ප්‍රදේශයේ ගරුතර ස්වාමීන් වහන්සේලාගේ සහ තමුන්නාන්සේලාගේ ආශිර්වාද ලබා ගැනීමට අද මේ ස්ථානයට පැමිණි. තමුන්නාන්සේලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආධාර කරා වගේම ආශිර්වාද කරා වගේම තමුන්නාන්සේලාගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙමින් අද මේ ස්ථානයට පැමිණීම ගැන මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් තමුන්නාන්සේලාට තෙරුවන් සරණ පත ස්තුතියි. ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පැමිණියේ ඓතිහාසික මුල්කිරිගල රජමහා විහාරයටයි. එහිදී පිරිස ආගමික වතාවත් වලින් පසු මහා සංඝරත්නයෙන් ආශිර්වාද ලබා ගත්තා. බෙලියත්ත නගරයේ සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකටද ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණා. එහිදී ජනතාවගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. මාතර බලා පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද දහවල් දෙවිනුවර රජමහා විහාරයට ගොස් විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දෙවිනුවර ශ්‍රී සුනන්ද අනුනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. සත්තිතේ හෝතු සබ්බදායේතේන සච්ච සබ්බ රෝගෝ විනාශ. පසුව දෙවුන්දර විෂ්ණු දේවාලයට ගොස් ආශිර්වාද ලබා ගැනීමටද පිරිස කටයුතු කළා. දේව රාජපාද පන්නමාමි සර්වදා. ඔහු එම ස්ථානයෙන් පිටත්ව යන අවස්ථාවේදීත් ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා මාතර අපස්වාමිදුවගේ දේවස්ථානයට පැමිණි අතර එහිදී පැවති දේව මෙහෙයටද සහභාගි වී ආශිර්වාද ලබා ගත්තා. මාතර බෝසමිඳුන් ඉදිරියේ සංවිධාන කර තිබූ ආශිර්වාද පූජාවකටද ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වුණා. එම අවස්ථාවට විශාල ජනකායක් එක්ව සිටි අතර එහිදී ඔහුට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. අනතුරුව භික්ෂූන් වහන්සේ විසින් පිරිත් සජ්ජායනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද කරනු ලැබුවා. අපි අසරණයි, අපේ හදවත් තැවෙනවා, හැමෝම වේදනාවෙන් ඉන්නේ. මේ රට යම් යම් විදිහකින් පාවා දෙන වෙලාවල් වලදී, ගිවිසුම් ගහන වෙලාවල් වලදී,
අපහස කරන වෙලාවල් වලදී, සංඝ ભેදය ඇති කරන වෙලාවල් වලදී, ඔබතුමාගේ පවුලේ මේ සහෝදරත්වයේ සැබඳියාව තියෙනවා. ජාතියට මේක ආදර්ශයක් වෙන්න ඕනේ. තමන්ගේ සහෝදරයට හදවතින් පුදන්නට පුළුවන් ලොකුම දේ තමයි ඔබතුමාට මේ පුදලා තියෙන්නේ. අපට අයියාමලෝ ප්‍රශ්නයක් නැහැ. අපිට පවුල් ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ඕනතරම් රජවලු පවුල්වාදී ලෙස රජ කරලා තියෙනවා. රටට වින කරන්නේ නැත්නම් පවුල් 60ක් රජ කළත් අපට ප්‍රශ්නයක් නැහැ. මොකද ජාතියට ආදරේ නම් ඒක තමයි අපේ බලාපොරොත්තු. රට විකුණන එකෙන් නවත්තන්න, රට කොල්ල කන දෙයින් නවත්තන්න, විදේශීන්ගෙන් මේ රට බේරගන්න, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න, අනාගමික රාජ්‍ය නැති කරන්න, හැම කෙනෙකුටම නිදහසේ ඉන්න දෙන්න, මේ මහ පොළොව වැඩබිමක් කරන්න, වැඩ කරන මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්න, සුදුස්සා තෝරගන්න, බුද්ධි ගලණය නවත්තන්න. ඔබතුමන් ලබන්නා වූ නුදුරු ජනාධිපතිවරණයේදී රුහුණේ මාතර පාලටුවේ උපන් ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. මාතර බෝධිය අසලින් පිටත්වන විටදී ගෝඨාභය රාජපක්ෂ මහතාට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. මේ අතර ගාල්ල නගරයේ සංවිධාන කර තිබූ පිළිගැනීමේ උත්සවයකට ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වූ අතර එම අවස්ථාවේදීත් ඔහුට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. මගේ විශ්වාසය මැක්සිස්.